කොටුව දුම්රිය පොළ දෙසට ජවිපි නායකින් සහ ක්‍රියාකාරීන් පෙළපාලියකින් මේ ගමන් කරන්නේ 2012 ජුනි 15 වන දින හම්බන්තොට කටුවන පැවති ජවිපි රැලියකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කටුවනදී අපේ රැස්වීමකදී කවුරුත් දන්නවා දෙන්නේ ඝාතනයට ලක් කළා බයිසිකල් හතරකින් ඇවිල්ලා T56 හතරක් ගෙනල්ලා වෙඩි තියලා මේ වෙනකොට දෙන්නේ ඝාතනය කරලා එක්කෙනෙක් ජාතික රෝහලේ මේ වෙනකොට ඉන්නවා ප්‍රාදේශීය ජවිපේ සමාජිකෙන් දැනුවත් කිරීම සඳහා පැවැත්වු රැලියකට කඩා වැදුණු නොහඳුනන පිරිසක් කළ වෙඩි තැබීමකින් එම රැලියට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනෙකුට තම ජීවිත අහිමි වුණා පනස් දෙහිවිරිදි දෙදරුමවක් වන මාලිනී සහ දේශපාලනයේ සම්බන්ධව හය හතර නොදන්නා 18 වී ඇති හෙෂාන් අනපේක්ෂිතව මරණයට ගොදුරු වුණා බයික් හයක් හතක් වගේ ආවා ඇවිල්ලා නැවැත්වීම වෙඩි තියාගෙන ඒක නැවැත්වුවේ නැහැ වෙඩි 30ක් 35ක් විතර වගේ මතක තිබුණේ මේ ඊට පස්සේ ඇවිල්ලා පැන්න වට කරගෙන වෙච්චනද පැනලා පුටු බයික් අරම තිබුණු සීරුව මුකුඩු කරුවා ඊටි මිසුණු පොළොන් ජැහුවා මගේ පුතා මේ ගේ වැඩ කරගෙන ගේ හදාගෙන ඒ වගේ වලදර වල දාගෙන ජීවත් වෙන තමයි උන්නේ අතෝ දේශපාලනයක් කරපු පුජ්‍යලෙක් නෙමෙයි දේශපාලනයක් කරන්නේ ඇයිට මේ ඡන්දයක්ක් තියෙන පුජ්‍යලෙක් නෙමෙයි ජීවිතේට එන දේශපාලනයක් කළත් නැහැ ජනාධිපතිතුමන්ට අපි කියන්නේ මේ මේ අපිට මේ අසාධාරණය ගැන සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ මාලනී සහ හිෂාන්ගේ ඝාතනය ගැන මෙන්ම තම රැලියට එල්ල වූ මෙර ප්‍රහාරය පිළිබඳව ජවිපේ තදින් ප්‍රතිචාර දක්වන්නට වුණා. කොටුව දුම්රියපළ ඉදිරියට රැස්වුණු ජවිපේ නායකින් සහ ක්‍රියාකාරිකයින් රටේ නීති ආධිපත්‍ය බිඳ වැටීම සහ අදාළ වෙඩි තැබීම් වලට සම්බන්ධ වූවන් නිදැල්ලේ සිටීම පිළිබඳව ප්‍රශ්න කරමින් විරෝධතා දැක්වුවා. මේ සිද්ධිය සරල සිද්ධියක් නෙවෙයි. මේක බොහොම සංවිධානාත්මක කරපු සිද්ධියක්. මේ ප්‍රදේශයේ බේවර්ධමෙන් හිටව මැරෙක් හිටියා ජූලම් පිටි අමරේ කියලා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශ බේවර්ධමෙන් හිටියේ. ඝාතන ගණනාවක්, ස්ත්‍රී දූෂණ ගණනාවක්, පහර දීම් ගණනාවක්, හොරකම් ගණනාවක් එක තමයි ඔහුට විරුද්ධව චෝදනා තිබුණා. හැබැයි කවුරුත් ඇල්ලුවේ නැහැ. පොලිසිය ඇල්ලුවේ නැහැ. ආණ්ඩුවෙන් අල්ලන්න ගියේ නැහැ. තංගල්ලේ අධිකරණයට මිනි මරුවා බාර වෙලා තියෙනවා. හැබැයි පරණ චෝදනා වලට නමුත් අපි ආණ්ඩුවට බල කරනවා නීතියට අපි බල කරනවා වගකීම්ට බල කරනවා මිනි මරුවන් වහම අත්අඩංගුවට අරගෙන පෙන්න බල්ලාඩු තරමින් සාධාරණේ බින්දුවක් හරි මේ රටේ ඉතුරු වෙලා තියෙනවා කියලා වැඩි උමනාවකින් මෙම සිදුවීමට අමතරව රටේ දේශපාලන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම ඇතුළු සමස්තය සම්බන්ධයෙන් ජවිපේ තම අවධානය යොමු කළා එසේම සිවිල් සමාජය හා විපක්ෂයද කටුවන සිද්ධිය පිළිබඳව අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කළ යුතු බවට දැඩිව ඉල්ලා සිටිනවා. මේ හම්බන්තොට කටුවන සිද්ධිය විශේෂයෙන්ම ආණ්ඩුවට යටපත් කරන්න පුළුවන්කමක් නැහැ. මොකද ආණ්ඩුවේ නීතිය ආධිපත්‍ය ගැන ජාත්‍යන්තරයත් ප්‍රශ්න කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අතුරුදහන් වීම ගැන ඒ වගේ මේම ඝාතනයන් ගැන මහා විශාල අවධානයක් අද ජාත්‍යන්තරයත් යොමු කරමින් තිබෙනවා විශේෂයෙන්ම අපි දකිනවා මෙම ප්‍රහාරය ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පැත්තෙන් බැලුවොත් බරපතල තර්ජනයක් ඒ වගේම දේශපාලන නිදහස පුජ්‍යලයන්ගේ ජනතාවගේ දේශපාලන නිදහස සම්බන්ධයෙන් බැලුවොත් එය කටුවන සිද්ධිය හා ඒ සම්බන්ධව රජයට එරෙහිව නැගියන විරෝධය සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කටුවන සිද්ධියෙන් දින 3කට පසු ජුනි 18 වනදා කැඳවා තිබුණා. මේක දේශපාලන ක්‍රියාවක් කරගන්න එපා. රජයට අද මේ රජය
පාර්ලිමේන්තුවේ ආසන 225න් 162ක් බලයක් තියෙන තුනෙන් දෙකට වැඩි ප්‍රමාණයක් තියෙන රජයක්. ඉතින් මේ 60 දෙනෙක් හිටපු රැස්වීම අණ්ඩුවට අභියෝගයක් නෙමෙයි. අද මේ මරණ ගැවල් වලට ගිහිල්ලා මේ කනගාටු පළ කරලා මේ දේශපාලනේ නන්නත්තර වෙලා ඉන්න පුද්ගලයන් මේ දේශපාලන තත්ත්වයට ඇත් කරගන්න බැලුවට මේ පිළිබඳ මේ අවශ්‍යතාවයක් නෑ. රජයට මේ ජනතා විමුක්ති පෙරමුණ හෝ මේ රැස්වීම අභියෝගයක් නෙමෙයි. නමුත් ජවිපේ තව දුරටත් රජයට සහ නිලධාරීන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ පොලිසිය සිද්ධිය සම්බන්ධව අපක්ෂපාත පරීක්ෂණයක් සිදු නොකරන බවයි. සිද්ධියෙන් දින ගණනකට පසුව එනම් ජුනි 19 වන දින වෙඩි තැබීම පිළිබඳව සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ අතර ජවිපෙලේ කම්බරයා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. ආණ්ඩුවට මේ සිද්ධියේ මගහැර යන්න බැරි තරමේ ප්‍රශ්නයක් මතු වුණා. අපි හිතනවා මේ මොහොතේ හදිස්සියේ මෙවැනි බාරවීමකින් ආණ්ඩුව උත්සාහ කළේ එක පැත්තෙන් ගත්තොත් ආණ්ඩුවට එරෙහිව නිර්මාණ වීමෙන් යන ජනතා විරෝධය උද්ඝෝෂණ වලක ගැනීම, අනෙක් පැත්තෙන් ගත්තොත් මේ පුද්ගලයාට එරෙහිව නිර්මාණ වීමෙන් යන ජනතා විරෝධයක් තියෙන නිසා ඔහුව ආරක්ෂා කර ගැනීම. ඉතා පැහැදිලිව මේ ඝාතන පිටිපස්සේ මේ ඝාතන සම්බන්ධ මේ කල්ලිය පිටිපස්සේ ආණ්ඩුව පැහැදිලිවම ඉන්නවා. ඒක න අපිට කිසිම සැකයක් නැහැ. අපි තහවුරු කළ කියනවා ආණ්ඩුවේ බලධාරීන් විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ බලධාරීන් මේ පිටිපස්සේ ඉන්න. මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය බාරගෙන කටයුතු කරනවා. ඒ වගේම මීට අදාළ ප්‍රකාශ ගණනාවක් ලියලා තියෙනවා. විද්‍යාත්මක සහ පරිවේශනීය සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වනවා. ඒ විතරක් නෙමෙයි අදාළ සැකකරු සම්බන්ධයෙන් වලස්මුල අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ අනුව සැකකරු මේ නඩුව සම්බන්ධයෙන් මේ මාසේ 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. අවුරුදු යුද්ධය ඉවරලා අවුරුදු 3ක පමණ කාලයක් වෙනවා. ඕනතරම් රැස්වීම් තිබුණා, ඕනතරම් ඡන්ද තිබුණා. එහෙම කවදාවත් මේ වගේ සිද්ධියක් ඇති වුණේ නැහැ. මේ 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 මෑත කාලේ මේ වගේ සිද්ධියක් ඇති වෙච්ච පළවෙනි වතාව. ඉතින් මේ අපරාධකරු එක්කෙනෙක් මෙහෙම සිද්ධියක් කළා කියලා ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් කියලා අපි හිතන්නේ නැහැ. මේ වගේ හුදෙකලා සිදුවීම් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කටුවන සිද්ධිය හරහා නැවත නැවතත් රට තුල මතුව ඇති දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව බරපතල සැකයක් නිර්මාණය කර තිබෙනවා. මේක තියෙන්නේ නාමික ප්‍රජාතන්ත්‍රවාදය. ඒක නිසා අපි හිතනවා අද ඔද කටුවන කටුවන වෙච්ච සිද්ධිය තවත් තැනක නොයනට අපිට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. හරිද? මේක පළවෙනි අත්දැකීම නෙමෙයි. ඒක නිසා අපි අපිට වටිනවා මේ රටේ අපේ දරුවන්ගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍රවාදී අපේ රටේ තියෙනවනේ ඉන්නේ. යුද්ධය නෙමෙයි ආලා තියෙනවා අපිට දැන් බයක් සැකයක් නැතුව රටේ අපිට ඕන තරම් මේවා කියලා යන්න පුළුවන් වෙන්දරේම නෙමෙයි. බෝම්බ අපිරේද කියලා බයයිනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. මේ නිදහස හොඳයි. තරණ පරපුරේදීටත් අපි ඒ දැන හෙලා දකින්නවා. ඉතින් මේ වැඩේ කරපු අය මම කියන්නේ සමාජයේ යාලට ඉහළම දඬුවම් ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ.